academic performances YouTube channel එක හරහා මගේ video tutorial series එකට ඔගොල්ලෝ දැනටමත් දන්නා මම විදවර්ගයේ tutorial ගේනවා ඒ අතර web development web designing ඒ වගේම software development programming ඒ වගේම රජයේ විභාගවලට අවශ්‍ය කරන සාමාන්‍ය දැනීම වගේ විවිධ වර්ගයේ ක්ෂේත්‍ර පිළිබඳව ඔගොල්ලන්ට tutorial ගේනවා ඔගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න එතකොට මම අලුතෙන් video tutorial එකක් දාපු ගමන් ඒක ඔගොල්ලන්ට notify කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් අද මම ඔයගලන්ට ගේන්න යන්නේ අලුත්ම tutorial series එකක්. ඒ cloud computing වලට අදාළ වෙන video tutorial series එකක්. මේකේ මම බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන්ම cloud computing theories ඒ වගේම cloud computing වල practicals ගොඩක් දේවල් ඔයගලන්ට කියලා දෙන්න. හැබැයි මම මේකේ ටිකක් වෙනස් විදිහකට තමයි පටන් ගන්න තීරණය කළේ. දැන් ඔයගොල්ලන්ට ඇත්තම දැන් cloud computing theories ගොඩක් අය දන්නවා. මොකද ඒක සාමාන්‍ය ඔයගොල්ලන්ට ඕන කෙනෙක්ට Google search කරලා වුණත් හොයාගැනීමේ හැකියාව තියෙනවා theories. මම cloud computing practicals වලින් පටන් ගන්න තමයි තීරණය කළේ. මොකද හැබැයි මම cloud computing theory tutorial series එකක් ගේනවා කොහොමත්. හැබැයි මේ මම මේ කරන් යන tutorial අතරමඟදී මම theory පාඩමකුත් ඔයගොල්ලන්ට ගේනවා. මුලින්ම මම practical එකකින් තමයි පටන් ගන්න තීරණය කළේ මොකද්ද මේ cloud computing වල තියෙන වැදගත්කම කියලා. ඒ කියන්නේ කරන්නේ කොහොමද කියලා. ප්‍රථමයෙන්ම මම ඔයගොල්ලන්ට ගේන්න යන්නේ AWS වලින් කොහොමද account එකක් අපි හදාගන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා AWS කියලා කියන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් AWS කියලා කියන්නේ දැනට cloud ලෝකයේ cloud computing කරන ප්‍රධානතම ආයතනයක් තමයි AWS කියලා කියන්නේ. මේ තියෙන්නේ වෙබ්සයිට් එක. AWS කියන්නේ Amazon Web Services. ඒගොල්ලෝ තමයි දැනට cloud providers, ඒ කියන්නේ cloud service providers market එකේ වැඩිම ප්‍රතිශතයක් ෂෙයාර්ස් තියෙන ඒගොල්ලන්ට තමයි. ඒ කියන්නේ වැඩියෙන්ම මිනිස්සු companies පාවිච්චි කරන්නේ cloud resources වලට AWS තමයි දැනට ලෝකේ. මීට අමතරව තව තියෙනවා Azure තියෙනවා. Azure cloud එක ඉදිරිපත් කරලා තියෙන්නේ Microsoft සමාගමෙන්. ඒ වගේම Google cloud platform එක තියෙනවා. ඒ වගේම Alibaba cloud එක තියෙනවා. ඒ වගේ විවිධ වර්ගයේ cloud platforms තියෙනවා. ඒ වගේම උත් ප්‍රධාන වශයෙන්ම භාවිත කරන cloud එක තමයි AWS කියලා කියන්නේ. AWS එක ගැන ඔයගොල්ලෝ අහලා ඇති සමහර විට ඒක එක එක විවිධ වර්ගයේ වැඩවලට භාවිත කරන්න පුළුවන්. මේගොල්ලෝ ඉස්සෙල්ලාම AWS පටන් ගත්තේ 2006 දී. 2006 පටන් අරන් මේ වෙනකොට ඉතා විශාල ජාලයක් බවට පත් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ලෝකයේ වැඩිම ධනවතුන් يعني විශාලතම ධනවතාවන Jeff Bezos තමයි මේකේ අයිතිකාරය. මේක 2006 පටන් ගන්නකොට මේක ඉතාම පොඩි කම්පැනියක්. දැන් ඒක ලෝකයේ විශාල ප්‍රමාණයක විහිදලා තියෙන කම්පැනියක් බවට පත් වෙලා තිනවා. මේ තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති AWS ලගේ තියෙනවා regions කියලා. කියන්නේ ඒගොල්ලන්ගේ cloud data centers තියෙන regions. ඒ regions තමයි මේ පෙන්නන්නේ නිල් පාට රවුම් වලින්. ඒ වගේම ඉස්සරහට එන්න තියෙන regions තමයි මේ තැඹිලි පාටින් පෙන්නලා තියෙන්නේ. හරි. ඔයගොල්ලන්ට මම අද කියලා දෙන්නම් කොහොමද AWS වලින් අපි account එකක් හදාගන්නේ. ඒ වගේම AWS වලින් කොහොමද මුල්ම ඒ කියන්නේ ඒකේ dashboard එකේ මොනවද මේ දැන් තියෙන ප්‍රධාන key features කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. හරි. AWS එකේ ඔයගොල්ලන්ට පේනවා මෙතන විවිධ වර්ගයේ products තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් features වල analytics, application integration, AR VR කියන්නේ augmented reality, ඒ වගේම virtual reality, ඒ වගේම blockchain, business applications, ඒ වගේම compute packages, ඒ වගේම containers, ඔයගොල්ලෝ දන්නවා containers කියන්නේ docker වගේ containers, ඒ වගේම custom engagement, databases, front end with mobile games, internet of things, machine learning, ඒ වගේම විවිධ වර්ගයේ robotics, ඉතින් quantum technologies වගේ විවිධ වර්ගයේ latest technologies හැම එකකටම වගේ භාවිතා කරන්න පුළුවන් වෙන resources මේ AWS ලා ඔයගොල්ලන්ට ලබා දෙනවා.
එතකොට AWS එකේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ cloud computing කියන එක ඇයි ඇත්තටම ඕන වෙන්නේ? ඕන වෙන්නේ කියන්නේ දැන් ඔගොල්ලෝ ඔයගලන්ට දැන් හිතන්න ඔයගොල්ලෝ company එකක් පටන් ගන්නවා කියලා software company එක. එතකොට software company එකක් පටන් ගන්නවා නම් ඔයගොල්ලෝට එතනට ගොඩක් machines ඕන වෙනවා. කියන්නේ computers ඕන වෙනවා, laptop නම් laptop, ඒ වගේම servers ඕන වෙනවා, networking ඒක කියන්නේ network කරන්න ඕනේ නැතුව internet එක ලබා ගන්න බෑ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා, resources wiring කරන්න ඕනේ. ඒ ගොඩක් දේවල් ඕනේ. හැබැයි ඒ කිසිම දෙයක් නැතුව අපිට මේ AWS ලගෙන් අපිට ඒ ඔක්කොම මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන් කියන්නේ අපිට physical data center එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ physical අපිට කිසිම උපකරණයක් ඕන වෙන්නේ නැහැ. laptops ඒ වගේම මොනවද මේ computers, network වලට ඕන කරන servers, ඒක කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. ඔක්කොම අපිට මේගොල්ලෝ AWS කියන cloud එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඕන වෙලාවට ඒක enhance කරන්නත් පුළුවන්. ඒ කියන්නේ scalability කියන්නේ අපිට ඕන විදිහට ඒක scale up down කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අලුතෙන් තව කට්ටියක් හය කරලා ගන්නවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය කරන resources ටිකත් අපිට විනාඩියෙන් ලබා ගන්න පුළුවන්. හරි, ඒ කියන්නේ දැන් නැත්තම් අපි ඕක මොනවද ඕඩර් කළා, බඩු වෙනකන් ඉඳලා ඒ ඔක්කොම කළා නම් ගොඩක් වෙලාවක් යනවනේ. එහෙම ඕනේ තප්පර පහක් ඇතුළත අපිට අලුත් resources add කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි cloud computing වල තියෙන විශේෂත්වය. cloud computing දැන් හැම ක්ෂේත්‍රකම වගේ භාවිතා වෙනවා. ඒකයි මම මේ ගැන video tutorial series එකක් ගේන්න හිතුවේ. මේකේ ගොලන්ට තියෙන විශේෂත්වය තමයි මේගොල්ලෝ අවුරුද්දක් අපිට ඒ කියන්නේ අලුතෙන් account එකක් හදනකොට අවුරුද්දක් ඒගොල්ලෝ free account එකක් ලබා දෙනවා. හැබැයි ඒකේ විශේෂත්වය තියෙන්නේ ඔයගොල්ලෝ instance එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ මම ඒක කියලා දෙන්නම් ඉස්සරහට. ඒ කියන්නේ instance එකක් කියන්නේ එක machine එකක් දානවා අපි virtual image එකක්. අන්න ඒ වගේ ඒ virtual image එකක් එක instance එකකට ඒගොල්ලෝ ලබා දෙනවා. ඒ කියන්නේ එක account එකකට ලබා දෙනවා පැය 750ක්. ඒ කියන්නේ මාසෙකට පැය 750ක් ලබා දෙනවා free. හරිද? ඊට වඩා ඔයගොල්ලෝ පාවිච්චි කළොත්, ඒ කියන්නේ instance දෙක තුනක් වගේ පාවිච්චි කරොත් නම් ඊට වඩා කැපෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ එක instance එකක් විතරක් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලන්ට පැය 750ක් මාසෙකට ලබා දෙනවා. ඒ වගේ මාස 12ක් ඔයගොල්ලන්ට මේකේ free service එක ලබා ගන්න පුළුවන්. හැබැයි හැම එකකම නෙමෙයි, ඒගොල්ලෝ ෆ්‍රී ටියර් එලිජිබල්, ඒ කියන්නේ ෆ්‍රී ටියර් කියලා තමයි කියන්නේ මේ ෆ්‍රී සර්විස් එකට. ඒ ෆ්‍රී ටියර් එලිජිබල් සර්විසස් විතරයි ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ෆ්‍රී. හැබැයි අනිත් ඒවාට ඔයගොල්ලන්ට සල්ලි ගෙවන්න වෙනවා. ඔයගොල්ලෝ වැඩියෙන් යූසේජ් කරොත් හරි, නැත්නම් ෆ්‍රී නොවන පැකේජ් එකක් ඇක්ටිව් කරොත් හරි ඔයගොල්ලන්ට කාඩ් එකෙන් සල්ලි ගෙවන්න වෙනවා. මොකද ඒක විශේෂත්වය කියන්නේ ඔයගොල්ලෝ මේ account එකක් හදනකොට ඔයගොල්ලන්ට ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් ඩීටේල්ස් දෙන්න වෙනවා. හරිද? ඒක තමයි ඔයගොල්ලන් කරන්ට් මේක මේකේ පැකේජස් තෝරනකොට ඉතාම පැහැදිලිව සැලකිලිමත්ව කරන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ ෆ්‍රී නොවන පැකේජ් එකක් ඇක්ටිව් කරොත් ඒකේ ඔයා පාවිච්චි කරන ප්‍රමාණයට, ඒ කියන්නේ pay as you go විදිහට පාවිච්චි කරන විදිහට ඔයගොල්ලන්ට සල්ලි කැපෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ඩෙබිට් කාඩ් එකෙන් හරි කැපෙනවා. එහෙනම් ඉතාම ප්‍රවේශමෙන් ඔයගොල්ලෝ මේ AWS account එකක් ක්‍රියාත්මක කරනකොට, පාවිච්චි කරනකොට ප්‍රවේශමෙන් මොනවද ෆ්‍රී වෙන්නේ නැත්තේ කියලා හරියටම හොයලා බලලා Google වල search කළා. ඒ වගේම තව එක එක තියෙන platforms මොනවද Quora, Stack Overflow, එක එක ඕන එකක ඒ communities වල search කළා බලන්න ෆ්‍රී සර්විසස් මොනවද, ෆ්‍රී නොවන සර්විසස් මොනවද කියලා මොකක් හරි ඔයගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ AWS වල. හරිද? හරි. මේකේ account එකක් හදනකොට මෙතන ඒකේ තියෙන විස්තර ටික පුරවලා register වෙන්න විතරයි. ඒකේ ඒගොල්ලෝ register වෙනකොට ඔයගොල්ලන්ගෙන් credit card details ඉල්ලනවා. ඒ හින්දා ඊටාම ප්‍රවේශමෙන් credit card details දෙන. හැබැයි මේක credit card details දුන්නට නම් ප්‍රශ්න නැහැ. මේක ටිකක් secure platform එකක්. හැබැයි කෝකටත් ඔයගොල්ලෝ ප්‍රවේශමෙන් හරියටම බලලා මේ credit card debit card details දෙන්න. අනිත් එක ඔයගොල්ලෝ free tier එක use කරනකොට free tier eligible services විතරක් use කරන්න. free tier eligible නොවන දේවල් use කරන්න එපා. එතකොට ඔයගොල්ලන් credit card එකෙන් හරි debit card එකෙන් හරි ඒවට අදාළ කරන
charges ටික කැපෙනවා. හරි හරි මේක තමයි AWS management console එක කියලා කියන්නේ. මේකෙන් තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන හැමදේම මේකේ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ virtual machine එකක් launch කරනවද, web application එකක් build කරනවද, virtual servers දානවද, domain එකක් register කරනවද, IoT device එකකින් data ගන්න ඕනේද, නැත්නම් migration වෙන්න ඕනේද, ඒ වගේ ඕන දෙයක් මේකෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි මේකේ අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් virtual machine එකක් දාගන්න ඕන නම් අපි ගොඩක් කලාවට පාවිච්චි කරන්නේ EC2 instance එකක්. ඒ වගේම web application එකක් host කරගන්න ඕන නම් අපිට ඉතා පහසුවෙන්ම අපිට පුළුවන් elastic beanstalk වලින් එක කරගන්න. ඒ වගේම virtual server එකක් දාගන්න ඕන නම් Lightsail වලින් කරගන්න පුළුවන්. ඒ වගේම registered ඒ කියන්නේ domain එකක් ඔයගොල්ලන්ට අරගෙන ඒක ඒ domain එකට අදාළව name servers set කරලා ඔයගොල්ලන්ට routing හදාගන්න ඕන නම් route 53 කියන feature එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම IoT devices වලින් ඒ කියන්නේ Raspberry Pi device එකකින් හරි නැත්නම් Arduino devices වලින් හරි ඔයගොල්ලන්ට AWS වලට data අරගන්න ඕන නම් AWS වල තියෙනවා IoT Core කියලා එකක්. ඒ වගේම IoT ඊට අමතරව තව විශාල වශයෙන් IoT වලට support කරන features තියෙනවා. ඒවා ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හරි මේකේ ඔයගලන්ට පේනවා මේකේ මේ උඩ තියෙනවා මෙන්න මෙහෙම මේව එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතන පෙන්වන්නේ මේ US East North Virginia, US East Ohio, US West North California. මේ ඒවා ඒ වගේ data centers තියෙන තැන් තමයි මේ දාලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලෝ මොකක් හරි virtual machine එකක් හරි instance එකක් හරි හදනකොට ඔගොල්ලෝ මේකේ මෙතන තෝරන්න වෙනවා ඔගොල්ලෝ කොහේ තියෙන server එකකද ඔගොල්ලෝ මේ instance එක හදන්න යන්නේ කියලා. දැන් මම නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ US East Ohio කියන එක. ඔයගලන්ට කැමති එකක් මෙතන පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට. හැබැයි ඔගොල්ලෝ පාවිච්චි කරනකොට පොඩ්ඩක් බලන්න වෙනවා. මොකද ඔයගොල්ලෝ දැන් අපි ලංකාවේ ඉන්න හින්දා මෙතන මෙහෙමයි මෙතන web දේවල් දෙකක් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ඒෂියා දැන් අපි ශ්‍රී ලංකාවේ තියෙන්නේ ආසියාවේනේ. ආසියාවේ හින්දා අපිට ළඟම data center එකක් තෝරගන්න එක වාසි. ඒ කියන්නේ අපිට ඒ ඒ data එන් මෙහෙට යන්න එන delay එක අඩුයි. ඒ කියන්නේ ඉක්මනට. ඒ කියන්නේ latency data latency එක අඩුයි. අපි ළඟ එකක් මේවා කළා. දැන් ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් අපි ශ්‍රී ලංකාවේ හින්දා අපිට මුම්බයි වල තියෙන එක පාවිච්චි කරොත් අපිට ළඟයි. ඒ කියන්නේ ළඟ වුණාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දැන් මේ ඇමරිකා දැන් AWS තියෙන්නේ ඇමරිකාවේනේ. එතකොට American company යන්නේ. එතකොට ඒ company ඒ US වල තියෙන US වල data centers ඒ cloud වලට අදාළ වෙන හැම feature එකම මේ අපේ Asia Pacific වලට ඒගොල්ලෝ දීලා නැහැ. හරිද? සමහර features තියෙනවා. ඒවා අපිට මේ Asia Pacific data center වලින් අපි දැම්මුත් ඒවා අපිට ගන්න බෑ. හරිද? එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා US එකක් පාවිච්චි කරන එක හොඳයි. data latency එකක් තිබ්බත්. මොකද සමහර features US යුරෝප් වලට විතරයි මේගොල්ලෝ enable කරලා තියෙන්නේ. අනිත් ඒෂියා පැසිෆික් වලට ගොඩක් සමහර ඒවා enable වෙන්නේ නැහැ. ඒ වගේම සමහර දැන් චයිනා වගේ ඒ වගේ එළියට data යන්න දෙන්නේ නැහැ. දැන් ඒ වගේ අවස්ථාවක් වුණොත් අපේ data ඒ රටෙන් එළියට එන්නේ නැහැ. එහෙනම් එතකොට එහෙම පොඩි legal ප්‍රශ්නක් තියෙනවා. එහෙනම් අපිට හොඳම දේ තමයි US data center එකක් තෝරගන්න එක. මොකද ඒ වගේ features ඔය හැම feature එකක්ම US වලට වැඩ කරන හින්දා. හරි. ඊට පස්සේ හරි මෙතන තියෙනවා ඔයගලන්ට පේන services කියලා එකක්. ඒ services click කරාම අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ AWS platform එකේ තියෙන හැම feature එකම මෙතන තියෙනවා. අද compute කියන package එක තමයි අපි දැන් පාවිච්චි කරන්න යන්නේ EC2 instance එකක් හදාගන්න. ඒක යටතේ තියෙනවා EC2, Lightsail, Lambda functions, Elastic Beanstalk වගේ විවිධ වර්ගයේ ඒවා තියෙනවා. හරිද? ඒ වගේම storage වලට S3 තියෙනවා, Glacier තියෙනවා. ඒ වගේ විවිධ වර්ගයේ ඒවා තියෙනවා. S3 එකෙන් තමයි අර අපි website host කරනකොට අපිට S3 bucket එකක් හදලා අපිට පුළුවන් host කරගන්න web page එකක්. එහෙම robotics වලට AWS RoboMaker තියෙනවා. ඒ වගේම blockchain වලට Amazon Managed Blockchain එක තියෙනවා. satellite පාවිච්චි කරන්න පුළුවන් ground station කියලා එකක් තියෙනවා. quantum technologies වලට amazon bracket තියෙනවා. machine learning වලට ගොඩාක් ඒවා තියෙනවා.
මෙතන විශාල වශයෙන්ම තියෙනවා සෑහෙන ඒවා Amazon Kendra ඒවා ගොඩක් ප්‍රසිද්ධයි machine learning වලට. ඒ හින්දා ඔයගොල්ලන්ට ඕන දේක් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි free tier eligible ද කියලා හොයලා බලලා පාවිච්චි කරන්න. මොකද නැත්තම් ඔයගොල්ලෝ හරි අමාරුවක වැටෙන්නේ. මොකද මේක ඔයගොල්ලෝ ගෙන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ඩෙබිට් කාඩ් එකෙන් හරි අන්තිමට කැපිලා තියෙයි සල්ලි ටික. හරිද? ඒ හින්දා මොනවද ෆ්‍රී නොවන්නේ කියලා හොඳට පරිස්සමෙන් හොයලා බලලා ඇක්ටිව් කරගන්න. හරිද? ඒ වගේම මෙතන පල්ලෙහා තියෙනවා databases වලට ඔයගොල්ලන්ට පුළුවන්. ඔයගොල්ලෝ relational databases පාවිච්චි කරනවා නම් RDS කියන database එක පාවිච්චි කරන්න පුළුවන්. NoSQL databases පාවිච්චි කරනවා නම් DynamoDB එක තියෙනවා. හරිද? හරි. එතකොට දැන් ඔයගොල්ලෝ ගොඩක් cloud වල දන්නවා ඉතින් NoSQL databases ගැන. ඔයගොල්ලන්ට ඕනනම් මෙතන දාගන්න පුළුවන් DynamoDB එකක්. හරිද? ඊට පස්සේ තව ඒවා තියෙනවා analytics වලට ඔයගොල්ලන්ට තියෙනවා Amazon Redshift ඒ වගේම නීසිස් වගේම ගොඩක් හොඳ ෆීචර්ස් ගොඩක් තියෙනවා මේගොල්ලන්ගේ. ඒ වගේම ගොඩක් ඒවා තියෙනවා දැන් security වලට, ඒ වගේම media networking වලට මේ virtual private clouds අපිට හදාගන්න පුළුවන් networking and content delivery වලට. ඒ වගේ විවිධ වර්ගයේ ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ හරි ඕක තමයි Amazon වල ප්‍රධාන මේවා එක. දැන් අපි මුලින්ම අපි බලාගමු කොහොමද AWS වලින් අපි EC2 instance එකක් හදාගන්නේ කියලා. හරි. EC2 instance එකක් අපි හදාගන්නකොට අපි කරන්න තියෙන්නේ මෙතනින් මෙතනට ගිහිල්ලා අපි මෙතන EC2 instance එකක් පිදා ගන්නවා. EC2 කියලා දානවා. එතකොට දැන් එනවා EC2. හරිද? ඊට පස්සේ ඔය EC2 instance එකක් අපි හදාගත්තට පස්සේ නෙට්වර්ක් එක ටිකක් ස්ලෝ මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක එකයි ටිකක් වෙලා යන්නේ. හරි. තාම ලෝඩ් වෙනවා. හරි. දැන් අපි ආවා EC2 ඩෑෂ්බෝඩ් එකට. හරි. මේක තමයි EC2 ඩෑෂ්බෝඩ් එක. මේකේ දැන් අපිට කරන්න තියෙන්නේ හරි මම මේක දෙවැනි වීඩියෝ එකෙන් ගේන්නම්. මොකද මේකේ තව ටිකක් තියෙනවා දේවල් දැනගන්න ටිකක්. මම මේ වීඩියෝ එකක් මේකත් එක්කම අප්ලෝඩ් කරන්නම්. ඕගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන් වෙන්න. මොකද නැත්තම් මේක දික් වෙනවා මේ වීඩියෝ එක ටියුටෝරියල් එක. හරි ඊළඟ ටියුටෝරියල් එක මේකත් එක්කම බලන්න. එතකොට ඕගොල්ලන්ට මේක පැහැදිලිව බලා ගන්න පුළුවන්. හරි. Thank you.